පාරියතුන් වහන්ස බැඳීමකදී හෝ ගැටීමකදී ප්‍රථමයෙන්ම ඇතිවන දේ ප්‍රධානම දේ රාගයද නැතිනම් මෝහයද තුනම එකටම උපදිනවා එකක් බලවත් වෙනවා දැන් තුන මොකද්ද රාගයේ දේශය මෝහය එහෙමනම් මානය මේ තුනම එකටමයි උපදින්නේ හිතක දැන් අපි ගම්මු මේකට උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඔබට ඔබ කොහේ හරි සංග්‍රහයකට පාටියකට උපන්දින සාදයකට මොහකට හරි ගියා මේ ගියාම ඔබට කොහෙන් හරි ගෙනාව හොඳ විශේෂ කේක් කෑල්ලක් කන්න දුන්නා ඇල්ලුව කාටත් අල්ලනවා මේ කේක් කෑල්ල ඔබ කටක් කෑව ගමන් එක පාටම ඔබ මේ කේක් කෑල්ල අර කාපු කැට ඔබේ දිවට ආපු රස අර ජීවා රසච්ච මේ දිවට දැනෙන රස ඔබ මනිනවා ඔබ සංසන්දනය කරනවා මෙතෙක්කල් මුළු ජීවිත කාලයේම කාපු කේක් කෑල්ලයි මේ කෑල්ලයි මනිනවා මේ මැන්න ගමන්ම මේ කෑල්ල මේ කේක් කෑල්ල රස නම් මේකට ඇලෙනවා මීට පෙර කාපු සියලු කේක් කෑල් වලට ගැටෙනවා දෙවෙනි වේශයක් ඇති වෙනවා එතකොට තුනම උපදිනවා අර මානය තමා මැනීම අර රාගය තමා ඇලීම අර අතීත කේක් කෑලි වලට ගැටීම තමා ගැටීම රාගයේ දිස හැමෝ හැතුනම ගැටිලා ඊට පස්සේ මේ කේක් කෑල්ල පිළිබඳව දැන් මේ කේක් කෑල්ල හොඳයි ප්‍රියයි මනාපයි නම් ඊට පස්සේ ඔබ තුල සංචේතන ඇති වෙනවා අහනවා අභිවදති අජ්ජෝසාය තිට්ඨති නන්දති මේ කොහෙන්ද ගත්තේ මේ කේක් කෑල්ල මොනවද මේකට දැම්මේ කොයි කඩෙන්ද මොකද්ද මේකේ නම දෙවෙනි කේක් කෑල්ලක් ගත්තොත් දෙවෙනි කේක් කෑල්ලක් කන සිතකුත් ඇති වෙනවා අපේ ගෙදර ගියාම මේ අපේ ගෙදර අයටත් කියන්න ඕන අභිවදති මේක මේ කේක් කෑල්ල වර්ණනා කරනවා මෙන්න මේ අනුව අජ්ජෝසාය තිට්ඨති තදූපයම් පටිච්ච වෙනවා නිච්ච වෙනවා ඉතින් ගෙදර ගිහිල්ලත් කියනවා අද පාටියේදී මෙහෙම කේක් කෑල්ලක් දුන්න බොහොම හොඳයි අපේ පාටියටත් අපි මේකක් ගම්මු එක්කෝ ඔයගොල්ලන්ටත් කඩෙන් ගිහිල්ලා ගේන්න ඕනේ මොකද්ද මේ කේක් කෑල්ල මේවා අපි එක්කෝ හදන්න ඕන මේ විදියට ඔක්කොම කතා වෙනවා අන්න අර රාගයයි දේශයයි මෝහයයි තුනම උපදුනා මේ කේක් කෑල්ලට රාගයක් ඇති වුණා රාගය බලවත් වුණා ඒ අනුව සංචේතනා සම්පස්ස සංකාර කරලා මේක තණ්හාවෙන් උපාදානය කරගත්තා ඒක නිච්ච වුණා ඒක සුඛ වුණා ඒක අත්ත වුණා ඒක අස්මානෙන් ගන්නවා මමත්වෙන් ගන්නවා මේක තමයි ක්‍රියාවලිය තුනම උපදිනවා එකක් බලවත් වෙනවා හැබැයි ඉපදුනේ නැත්නම් තුනම උපදින්නේ එකක්වත් උපදින්නේ තුනම නැති වෙනවා ඔබ සමුදේ නිරෝධ කළා අසුභය අනුපස්සනා කළා ඒක නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තේ නැහැ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං ගත්තොත් ඒකට බැඳුනේ නැත්නම් නිබ්බිදාය විරාගය නිරෝධය සම්දේ නිරෝධ වුණා තුනම උපදින්නේ තුනෙන්ම නිදහස් වුණා ඒක තමයි සම්දේ නිරෝධ කියන්නේ අවසරයි